ගුණබර වාසනාවන්ත පිඟත්නි පිඟති අද දවසේ මේ පිඟුතුන් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍ය කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මීය දේශනා කරලා තියෙන නිසා ඒ උතුම් සද්ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රමණය කරන්නට පිඟත්නි අද මේ පිඟුතුන් කවුරුත් සූදානම් වෙන්නේ බුදුබණ අසන්නට නිසා මා කල්පනා කළා අද දවසේ ටිකක් වෙනස් මාතෘකාවක් ඔස්සේ ඔබට ඔබේ ජීවිතේ එක්තරා ආකාරයකට සතුටු විය හැකි පැතිකඩකුත් එක්තරා ආකාරයකට ඔබ කල්පනා කළ යුතු පැතිකඩකුත් අලලා පුංචි කාරණාවක් විග්‍රහ කරලා දෙන්න. මොකක්ද ඔබ අහලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය පිළිබඳව අහලා තියෙනවනේ. ඒ ශ්‍රාවක සංඝරත්නය පිළිබඳව අපි ගොඩාක් අය දන්නේ සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඤායපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ, ආහුනෙයෝ, පාහුනෙයෝ, දක්කිනෙයෝ අංජලි කරණෙයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකසාත්‍ය කියන මේ ගාතාවන් වලට අනුරූපීව පිඟත්නි මේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට ධර්මයේ දේශනා කළාට පස්සේ ඒ ධර්මය අවබෝධ කරගත්ත ඒ ධර්මයේ හැසිරෙන්න පූර්ණ කාලීනව තමන්ගේ ජීවිතය කැප කරපු උතුම තමයි ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ. ඇත්ත කතාව ඒකයි. ඒ ශ්‍රාවක සංඝරත්නය බොහෝ කාරණා නිසා වෙනුම් පිදුම් ලැබීමට හේතු භාවයට පත් වෙනවා. එකක් උන්වහන්සේලාගේ තේරි අනේක දැන් මම මේ සංඝ ගුණ ගැන කියන්නේ තේරෙන භාෂාවෙන්. මතක හිටින්න සංඝයා කවුද කියලා. තේරෙන භාෂාවෙන් කියන්න. උන්වහන්සේලාගේ සසර වඩපු ප්‍රඥාවටත් අපි වන්දනා කරන ඇත්ත කතාව. හේතුව නොයෙකුත් දර්ශන ලෝකෙ තියෙද්දි නොයෙකුත් ආගම් ලෝකෙ තියෙද්දි දැන් එහෙම තියෙනවා විමුක්තිකාමී යන යයි සිතන මාර්ග දැන් බලන්න බුද්ධ ශාසනයෙන් මේ පිළිවෙත් පුරන්න ඕනේ භ්‍රමචර්යාව හැසිරෙන්න ඕනේ විකාලේ වළඳන්න බෑ කසාද බඳින්න බෑ ටීවි බෑ එහෙමනේ නොයෙකුත් ආගම් තියෙනවා ගී ගෙදර ඉඳලා ඉරිදට සෙන්චුරාදට විතරක් කොයි කොයි හරි ගිහිල්ලා පොඩ භික්ෂුව ඇයි එතන තෝරන උගත්තේ මම එතන තෝරගත්තේ නැත්තේ අපිව දන්නවනේ අපි සන්ඩේ ස්කූල් ගිහිල්ලා තියෙනවා හරි ගිහිල්ලා තියෙනවා මෙහි ඇයි එතන තෝරන උගත්තේ ඇයි මේ කම්මස්ස කෝමී කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කියලා කුසලයක් කරන්නත් බෑ ඒකත් සසරට යන්න හේතු වෙනවලු අකුසලයක් කරන්න බෑ ඒත් අකුසල කර්මත් එක්ක සසර යන්න හේතු වෙනවලු ඇයි මම මේක තෝරගත්තේ සාංසාරික ප්‍රඥාව නිසා සංසාර චක්‍රේ නිවැරදිව දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහුවෙච්ච නිසා තමයි මේක තෝරගත්තේ ඒ නිසා උන්වහන්සේලා අත්තකිල මතානු යෝගාදී කෙලස් තැවීමටයි සිතා කයට අධික දුක් දීමත් නැත්තම් ඉන්නකම් හොඳට කාලබිල ඇඳලා ඉන්න ඕනි කියන නීතියට යට වෙලා කාමසුකල්ලිකාණේ යෝගී යෙදීමත්වත් කරන්නේ නැතුව කන කෑමක ප්‍රත්‍යවේක්ෂා කරලා මම මේ කෑමක වළඳන්නේ මා මේ ආහාරය වළඳන්නේ විනෝදය පිණිස නොවේ පුරුෂ මදාදිය වඩන පිණිස නොවේ පුරුෂ මදය වඩන්න නෙමෙයි ඇඟ පහපත් කරගන්න නෙමෙයි හුදු ඉමස්ස කායස්ස තිතියා අන්න මේ කයේ පැවැත්මට විහිං සූපරතියා පහසුවෙන් ඉන්න එච්චරයි මේ මේ කැමැත්ත එක හැප්පෙන්න යන්න ඕනේ එච්චරයි කතාව ඒ ප්‍රතිපදාවට කියනවා මනාව පිළිපන් ප්‍රතිපදාවක් සුප්‍රතිපන්න ප්‍රතිපදාවකට පිළිපන් උතුමෝය සුප්‍රතිපන්න ප්‍රතිපදාවකට පිළිපන් උතුමෝය හරිද තේරෙනවද මම කියන එක? එතකොට බලන්නේ ඒක ලස්සනයිනේ. කන්නේ පැවැත්මට මිසක් තණ්හාවෙන් කය වඩන්න නෙමෙයි. අර ලෝක යථාර්ථය තේරුම් ගැනීමේ ඥානියට ඒකට කියනවා සුප්‍රතිපන්නයි. උන්වහන්සේලා එනිසාම ඥානීතික උන්වහන්සේලා අත්තකිලමතාන යෝගයත් කාමසුකල්ලිකාන යෝගයත් කියන අන්ත දෙක අතරලා මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන උතුමෝය සුප්‍රතිපන්නයි කියලා කිව්වේ ඒකයි. මේවා දන්නේවා උජුපටිපන්නයි කියන්නේ මේ දැන් සමහරු හිතන් ඉන්න උන්නාසේ හරි උජුපටිපන්නයි කියන්නේ කට තියෙන පළියට දොඩවුණ එකට නෙමෙයි කෙලින් කතා කරන ගතියට නෙමෙයි උජුපටිපන්නයි කියලා කියන්නේ කෙලින්ම නිර්වාණය දක්වා වැටිලා තියෙන මාර්ගයක ඇදකුද නැතුව ගමන් කරන නිසා දෙමරන් භික්ෂුවගේ ප්‍රතිපදාව කෙලින්ම නිවනට ඉලක්ක වෙන්නේ ආයිතින් පිඟුදුනි කෙලින්ම නිවනට මග ඒ මේ ඇඹිලි කෙටිලි ඇදිලි නෑ කෙලින්ම නිවනට ඉලක්ක වෙන්න ඍජුව නිවනට ඉලක්ක වෙන ප්‍රතිපදාවක් පුරන නිසා උන්වහන්සේලා උජුපටිපන්නයි
ඒකට තමයි උජුපටිපන්නය. උජුපටිපන්නය කියන්නේ කෙලින් කතා කරන ගතියට එහෙම නෙමෙයි. උද්දට මතක තියාගන්න මේ. ඒක දන්නේ නැහැ මිනිස්සු. ඥායපටිපන්නය කිව්වේ උන්වහන්සේලා ඒ පිළිවෙත තුල ඥාණයෙන් වැඩෙන ප්‍රතිපදාවක කැටියෙම තේරුම් ගන්න කියනවා නම් භික්ෂුවකගේ භික්ෂු ප්‍රතිපදාව තුල ඥාණයෙන් වැඩෙන පෙර නොඇසු නොවිරු දහම් කරුණු අහන්ට ලැබෙනවා. පෙර නොවිඳපු සමාධි මාත්‍ර විඳින්න ලැබෙනවා. පෙර නොවිඳපු අර්පණා විඳින්න ලැබෙනවා. පෙර නොදකපු රූප භාවනා නාම ආදී ඥාන ලබාගෙන විපස්සනා පස්සති කියලා කියන්නේ දැකීමට වීකෙන උපසර්ගෙන විශේෂ දැක්ම. විශේෂ දැක්මක් විතර. විශේෂක. ඒ ඥානයන් වැඩෙන ප්‍රතිපදා ඇත්තරම් වික්ෂුවක් පිංගුතුනි මාර පුදුමයි වික්ෂුවකට එහෙම මෙහි කයත වෙන්න කියලා නෑ. අධික සැප දෙන්න ඕනේ. කය පවත්වා ගන්න කනව එච්චරයි. ආසෙන සුනට පිවිසෙනකොට දන්නවා සීතස්ස පටිගාතාය සීතලින් වලකින්න උන්නස්ස පටිගාතාය ඌෂ්ණෙන් වල දන්ස මකස වාතා තපසිරින් සප සම්පස්සානං පටිගාතාය දන්ස මකස මැසි මදුරු වාතා තපසිරින් සප වාතයෙන් එන පීඩා අවුවෙන් එන පීඩා හැකරල්ලංගෙන් එන පීඩා ගෝනුස්සංගෙන් එන පීඩා සර්පයන්ගෙන් එන පීඩා මේ හැම දෙම පිඟුතුනි සේනාසනයක ඉද්දී උන්වහන්සේලාට අවශ්‍යතාවයක් විදිහට ඒ සේනාසනේ පරිහරණය කරනවා. අපි සෙනසුනක් පරිහරණය කරන්නේ ඇන්ටික් බඩු දාගෙන නෙමෙයි. හුදු අවුෙන් වැස්සෙන් මැසිමදුරු ආදී සත්තුන්ගෙන් පරිස්සම් වෙන්නයි. ඒක උන්වහන්සේ ඔබ දන්නවද? භික්ෂුවක් පෘථග්ජන භාවයෙන්න් ඉන්නේ රහත් වෙලා නැත්තම් රහත් වුණා නම් සාමි පරිභෝගයෙන් අයිතිනේ. හරි? නැත්තම් සෙනසුනකට ඇතුළු වෙද්දී ප්‍රත්‍යවෙන්න ඕනි එකක් නැහැ. සෙනසුනට අපි දු දවසට දහපාරක් කුටියට ගියොත් දහපාරෙම මතක් වෙනවා මාමේ කුටිය පරිහරණය කරන්නේ කුඹටද කියලා. දහපාරක් එළියට ආවොත් දහපාරෙම මතක් වෙනවා මාමේ කුටිය පරිහරණය කරන්නේ කුඹටද කියලා. උන්වහන්සේගේ දොරේ ඇතුළේ පැත්තෙත් අමතක වෙනවා නම් ප්‍රත්‍යවේක්ෂාව ගහනවා. එළිය පැත්තෙත් ගහනවා. එළියෙන් ගහනවා ඇතුළට යනකොට, ඇතුළෙන් ගහනවා එළියට යනකොට. කල්පනා කරලා සේනාසනෙට යන්නේ. ඊට අමතරව උදේම නැගිටලා උදේ පාන්දර උන්වහන්සේ කරන කල්පනාව මොකද්ද දන්නවද? මා අද දවසේ අම්සේනසුණක් චීවරයක් පිණ්ඩපාතයක් ගිලානපසයක් පටිසේවණිය කරනවද? එය හුදු මාගේ බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ ශාසන පිළිවෙත පුරන්නේ විතරයි. මා අද දවසේම සෙනසුණ පරිහරණය කරන්නේ මේකටයි කියන උන්වහන්සේලා උදේ පහ මාට කලින් නැගිටිනවා, අරුණට කලින් නැගිටිනවා. නැගිටලා ඇඳේ ඉඳන් කල්පනා කරනවා අද දවසේ මා මයාපච්ච වෙක්කිත්වා. මයාපච්ච වෙක්කිත්වා කියේ මම අද දවසේ යමක් ප්‍රත්‍යවේක්ෂා නොකොට පරිහරණය කරා නම් අරුණට කලින් ණය ඉවර කරනවා. දවසේ ණය අරුණ පහ වුණොත් දවසක් ණයයි ඉන පරිභෝගයට අවුල්. දවසක් ණය. කල්පනා කරනවා මම අද දවසේ මේ සෙනසුන් පරිහරණය කරේ මේ සඳහා. මා අද දවසේ මේ ගිලන්පස පරිහරණය කරේ මේ සඳහා. අතීත ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ ඒකට තමයි. ස්වාමීන් වහන්සේ උදේ 4ට 5ට බුදුන් වඳිනවා. වැඳලා මේ පහ මාට කලින් මේවා කියනවා. මේවා කියලා තමන් උදේට ප්‍රත්‍යවේක්ෂා කරනවා. තමන් මේ පරිහරණය කරන දේවල් නිවන් දකින්න යන භික්ෂුව. ඉතින් ඒ වගේ මා ප්‍රතිපදාවක උන්වහන්සේලා අයද. උන්වහන්සේලාගේ ජීවිතේ පටන් ගන්න එහෙම. උන්වහන්සේලා තමන් කන්න කලින් බලන්නේ බුද්ධ පූජාව තියලාද කියලා. බුද්ධ පූජාව තිබ්බද? ඕගලන්ට එහෙම ලෙවල් එකක් තියෙනවා. අම්මේ අම්මුදුනි පහන පත්තු කරාද අපිට කන්න දෙන්න කලින් කියලා. භික්ෂුවක් අනිවාර්යෙන් මේ ලංකාවේ එහෙම නැති භික්ෂුවක් නම් නෑ. තමන් කන්න කලින් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය හිස්නම් ඒකට දාන එක නොබෙදා වළඳන කෙනෙක් නම් ලෝකේ නෑ. හාමුදුරුවරු අතර නෑ. ශ්‍රද්ධාවෙන් තෙමි ප්‍රඥාවෙන් මුසු බුද්ධ පූජාව ඇරියද කියන වචනෙත් එක්ක තමයි අපි ගන්නේ. අපිට ඒකක් හදුවොත් පළවෙනි කොටස බුද්ධ පූජාව. අපිට අලුත් කෑම අපිට කේක් එකක් හම්බ වෙනවා. මල පෙරේතය වගේ කාගෙන කාගෙන යන්නේ ලස්සනම කෑල්ල කපලා සවින්හසලාට ගියා. නසල වෙනම හැඳි අයින් කරලා තිනු බුද්ධ පූජාව සඳහා වෙනම පෙනේර අයින් කරලා තිනු බුද්ධ ඒ පෙනේරෙන් පෙරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිලන්පසයක විතරයි. ඒ හැන්දෙන් සීනි කවලම් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිලන්පසයකට විතරමයි. ඒක බුදුරජාණන් වහන්සේ අයින් කරපු එක. ඒ සීනි බෝතලේ වෙනම තේකොළ ටික වෙනම එහෙම අරන් තියලා උන්වහන්සේලා වන්දනවා. අඩුම කියනවා නම් උනාසගේ පැන් කෝප්පි තියන්නේ ද ඔකල උනා ටැප්පෙන් ගත්ත තිබ්බනේ නේ. බුද්ධ පූජාව සඳහා කියලා වෙනම ෆිල්ට් එකක් අයින් කරලා තියෙනවා. ෆිල්ට් එක. පණ වික්ෂප් පුරණ ප්‍රතිපදා
ලස්සනයිනේ කොච්චර කෑම අපිට මදි වුණත් කොච්චර කෑම જાති තිබ්බත් බුද්ධ පූජාව තියලා තමයි එතකොට අර භික්ෂුවගේ තියෙන ආහාර තණ්හාව ටිකක් අයින් වෙලානේ තියලා වැඳලා කරලා එද්දී අපිත් නිව්ටල් වෙලානේ ඉන්නේ කෙලින්ම දානෙට මනසත් පිරිසිදු වෙලා ඒකනේ යථාර්ථය ස භික්ෂුවක් කියන් ප්‍රතිපදාවක් පුරනවා ඊළඟට අනුජානම් භික්කවේ වත්තග්ගේ අනුමෝදිතුන් තමන්ට දන් දෙන මිනිස්සුන්ට බණපද දෙකක් කියන්නේ භික්ෂුව කවදාවත් අමතක කරන්නේ අඩුම සතරපද ගාථාවකින් හරි පුණ්‍ය අනුමෝදන් කරලා එන්නම ඕනි තින් භික්ෂුව කෙනෙක් දානි ගිනාවා මරුණාවත් යනවනේ මේ මාණයන් වැඩෙන මහා ලස්සන ප්‍රතිපදාවක භික්ෂුව ඉන්නවා ඒ නිසා ඒකට කියනවා ඥාය පටිපන්නයි ඥාණයෙන් වැඩෙන ප්‍රතිපදාවක ඉන්න භික්ෂුව ඥාය පටිපන්නයි सागरे वगे सासन प्रतिपदाव की සාමීච කර්ම වලට සුදු සාමීච පැටි පන්නේ කියන තැන උන්වහන්සේලා සාමීච කර්මයට සුදුසුයි කියනවා සාමීච කර්ම කියලා කියන්නේ පිඟුතුනි දැන් කවුරු හරි එනකොට මම පුටුවෙන් නැගිටිනවා ඒක සාමීච කර්මයක් කවුරු හරි එනකොට මම මුතු කුඩයක් අල්ලනවා ඒක සාමීච කර්මයක් කවුරු හරි එනකොට මම පාවඩයක් කෙලනවා ඒකට කියනවා ඒවට කියනවා සාමීච කර්ම සාමීච කර්ම පාදෝවණය කරනවා පුටුවට රෙදි එලනවා දැන් ඒ සාමීච කර්ම වලට ලෝකෙ හැම දෙනෙක්ම සුදුසු නැහෙනි ඉතනෝගලංගේ අම්මා ගෙදරෙනවා කාලිකර පස්සේ ඕගොල්ලෝ පාවඩ දාලා මුතුකුඩ ඉහෙලලා පාදෝවණිය කරලා හේවිසි ගහලා පිළිගන්නවා නේ ඕගොල්ලෝ නම් දුවගෙන දුවගෙන අනේ අම්මේ කියලා බදාගනි එච්චරයි සාමිච කරමුල සුදුසු නේ වැළඳ ගන්න සුදුසු ඇති යාචකෙක් කෙනව ගෙදට ඕගොල්ලෝ පාවඩ දාලා මුතුකුඩ එලලා ගන්නවද නේ හැබැයි පින්තුනි අපි අහම්බයකින් පින්ඩපාත යනවා අහම්බයකින් ගියාට පස්සේ මිනිස්සු සමහර මට මතකයි ඉස්සර මම හිටියා අහිංසක ගමක ඒ ගමේ මිනිස්සු තමන්ට අඳින්න තියෙන සුදු සරම ගෙනල්ලා එලෙනවා බිම වැඩේ ඉන්න කියලා පිඟුතුනි අපි ඒක මඩ කරන්න නැගලා නැහැ ඔද කකුලේ මඩ නිසා පව් අහිංසක මිනිස්සු ශ්‍රද්ධාවයි සූපත් වේවා කියලා එනවා මිසක් පව්නි හැබැයි අයින ඒ ගුණේ කියන එකනේ එකගෙන කියන ලස්සන ගාථා ටිකක් තියෙනවා ඒ සාමීචි කර්ම වලට භික්ෂුව සුදුසුයි එසා උන්වහන්සේට කියනවා සාමීචි පටිපන්නයි කියලා සාමීචි පටිපන්න ඒ සාමීචි කර්ම වලට සුදුසු අයට සාමීචි පටිපන්න කියලා කියනවා සාමීචි කර්මයට සුදුසු ප්‍රතිපදාවක පිළිපන්න උතුමෝ ඔන්න දෙකද සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්න ආහු නෙයියෝ පාහු නෙයියෝ කියලා කියන්නේ ගාථා පද දෙකක් එකක් තමයි හොයාගෙන ගිහලා ඈත හොයාගෙන ගිහලා දන් දෙන්න උන්හස්සලා සුදුසුයි. දැන් මාතර පැත්තේ මිනිස්සු වෙන්නේ තමුත් ඒකම. ඇමරිකාවෙ ඉන්න මිනිස්සු වෙන්නේ තමුත් ඒකම. ලන්ඩන් වල ඉන්න මිනිස්සු වෙන්නේ තමුත් ඒකම. ඇයි? කොච්චර ඈත හිටියත් පිඟුතුණිය හොයාගෙන ගිහලා දන් දෙන්න සුදුසුයි. ඒකට කිව්ව ආහුණේ යයි කියන්නේ. ඈත මිනිස්සු කඳු බඩ ගාලා පාලන්නේ සමහර කූඩැල්ලෝ එල්ලිලා ඒත් මිනිස්සු දන් දිරෙනවනේ බස් කතා කරන් ගිහිල්ලා ආහුණිය සංඥා පාහුණෙයයි කියලා කියන්නේ හදීසෙවත් ගෙදරට වැඩම කරපු වෙලාවක ගෙදර තමන්ට කන්න බෙදර තිබ්බ බත් එක හරි පිඟුතුණි දෙන්න තරම් උන්නහසලා සුදුසුයි පින්කෙතක් සුදුසුයි ඒ නිසා ඒකට කිව්ව පාහුණෙයයි ආහුණියයි පාහුණියයි දක්කිනෙයයි කියලා කිව්වේ පිඟුතුනි යමෙක් පින් විපාක සලකාගෙන යමෙක්ට දානියක් මානයක් පූජා කරනවා නම් ඒ පූජා කිරීම පිළිගන්න ලෝකෙන සුදුසුම පිරිස කණ්ඩායම තමයි සංඝ කියන පිරිස එනිසා සංඝයා දක්කිනෙයයි දුන් දේ මහත්ඵල කෙරවීමේ මහා අනුභවයකින් යුක්තයි මහා අනුභවයකින් යුක්තයි කොහොමද ඒක වෙන්නේ හරියට ගල් බොරළු නැති කුඹරක වගා කරා වගේ ගල් බොරළු නැති කුඹරක වගා කරාම අස්වැන්න වැඩි වගේ නීවරණ ධර්ම අඩු නීවරණ ධර්ම වලට යට නොවන භික්ෂුව සිත හදපු භික්ෂුව අර පුණ්‍යක්ෂේත්‍රය වගේ ඒ නිසා කිව්ව අනුත්තරම් පුණ්‍යක්ෂේත්‍රන් ලෝක සාත්‍ය කියලා තව ගුණයක් තියෙනවා
ලෝකෙට පිංක එකක් දැක්කත් ඇති දැක්කත් ඇති හිතුණත් ඇති මතක්ුණත් ඇති හොඳයි ඔබේ ඥාතියෙක් ඉන්නව මහාන වෙලා තන්න ඔබේ ඥාතියෙක් ඉන්නව මහාන වෙලා ඔබ මැරෙන වෙලාවට මේ ඥාතිය මතක් කරලා අම්මාකම් ඥාති පුත්තෝ අපේ ඥාති පුත්‍රයා සීලවන්තෝ සිල්වන්තයි ගුණවන්තයි ධර්මදේශකයි සසුනේ මනාවූ ලාභයක් විඳිනවාය කියලා පිඟුතුනි යමෙක්ට හිතුණොත් एक ना सुगति गामी वेला तमंग ज्ञाति पुता पैवदि वेला इन्नी केला मता कुनुत पिंगुतुनी सुगति गामी वेनवा किया ए तरम पिंकेतक मे संज्ञा केला कियन्ने समारक वेलावट मे संज्ञाव देखला दर्शन मात्रेन तिरसन लोकवलिन मिदिरा बुद्धांतर गणन दिव्य लोकवल सपविंदुपु मिनिस्सु इन्नो मे संज्ञाव दकिन बलिन एहकट केला तीनो बिक्कूनं पन पसन्नेन चित्तेन दस्सन मूल केना अपि पुञ्ञानि කප්පසත සහ විවාත පිත්තාදී දෝෂෝ වන හෝති භික්ෂුවක් දැකී මාත්‍රයම කල්ප ගාන කෙනකම් පිඟුතුනි ඇහි ලෙඩක් දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ සසරේ පින ඔය දැන් එහෙම ලෙඩ වැඩිනේ. ඒ කියන්නේ සසරේ ඒව අපිට දකින්න ලැබිලා නැහැ. වෙන වෙනම බල බල ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ඒකයි සමෙන් ඔක්කොම නිසා උන්වහන්සේලා අංජලි කරණීයයි ඇඟිලි බැඳගෙන වඳින්න සුදුසුයි ඕන වැඩිහිටි කුඩා පොඩි අදමාන වෙච්ච තේරෙන්නේ නැති මේ ඕන කෙනෙක්ට මගේ පිංගුතුනි අංජලි කරණීයයි කියලා කියන්නේ ඇඟිලි බැඳගෙන වඳින්න තරම් මේ හැම දිනෙකම සුදුසුයි ඔන්න ඕක තමයි ඔබ දහලා දෙන සුපටිපන්නෝ ගාතාවේ අර්ථය මං හිතන්නේ ඔබට තේරෙනවා ඇති සුපටිපන්නෝ ගාතාවේ අර්ථය යන්තම් මම මේ විග්‍රහ කරගෙන ගියේ ලස්සන ගාතාවක් කියලා දැන් ඔබ අහලා නැති තව පැත්තක් තියෙනවා භික්ෂු සංඝයාගේ ගුණ වැයෙන ඒ තමයි සන්තින්ද්‍රියා සන්ත මනසා සන්තං තේසං ගතං තිතං සන්තින්ද්‍රියා ද්‍රණස සිහිපත් කරනවා මාගේ ශ්‍රමණයෝ සංසුන් ඉඳුරන් ඇත්තෝය සන්ත මනසා ශාන්ත වූ මනස් ඇත්තෝය ඔය ඔබ වන්දනා කරන සංඝයා සංසුන් ඉඳුරන් නැති අය ඉන්ද්‍රියයන් පිනවා ගැනීමට කිය අවශ්‍යගත මිනිස්සු නෙමෙයි ඉන්ද්‍රයන් සංවර කරපු සන්තින්ද්‍රයන් ඉන්ද්‍රයන් සංවර කරපු තුමු සන්ත මනසා මනස හරි ශාන්තයි ගිනි ඇවිලිගෙන නැහැ ගිනි ඇවිලිලානේ සන්තින්ද්‍රය සන්ත මනසා සන්තං තේ සංගතන්ට යනකොට පිංගුතුනි ගමනේ ඉඳන් මාගේ ශ්‍රමණයන් වහන්සේලාගේ ගමනත් පරිපූර්ණයි ගමනත් ලස්සනයි ගමනත් මනාව වර්ථයකින් යුක්තමයි තා දිසා සමනා බම මගේ ශ්‍රමණයන් වහන්සේලා ඒ වගේය කියලා බුදුරණාහි දේශනා කරනවා තව තියෙනවා කාය කම්මං සුචීතේසං වාච කම්මං අනාවිල මනෝ කම්මං සුචිසුද්ධ බලන්න කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම මේවා මහ සක්වගේ කියලා කියලා තියෙන සක්වගේ හරිම පිරිසිදුයි ආයි මේ ඇතුලේ එක පිට එකක් ඒව නැහැ ඒව තියෙන කුහකයන්ට කටින් අම්මේ ඔයාට ඉතින් හරියන්න ඕනේ මනසේ තියෙන වෙන එක වික්ෂ සංගේ වෙන එකනේ ඕගොල්ලෝ ඕන මොඳ වැඩකට ස්වාමීන් වහන්සේලාගෙන් ආශිර්වාදයක් බලාපොරොත්තු ඇයි ඕගොල්ලෝ දන්නවා මේ ස්වාමීන් වහන්සේනම ආශිර්වාද කරන්නේ හදවතේ කුණු තියාගෙන නෙමෙයි කියන්නේ එනිසා ඔබ වහන්සේගේ ආශිර්වාදය අපට මහ මෙරක් කියලා කියනවා. කුණු තියාගෙන නෙමෙයි පිඟුතුනි ආශිර්වාද කරන්නේ. සාඋන්නහසලා හරි පිරිසිදු කාය කර්ම තියෙන අය. උන්නහසලා හරි පිරිසිදු වචී කර්ම තියෙන අය. උන්නහසලා හරි පිරිසිදු මනෝ කර්ම තියෙන අය. ඒකයි කිව්වේ කාය කම්මං සුචීතේසං වාච කම්මං අනාවිල මනෝ කම්මං සුචිසුද්ධං තා දිසා සමනාමම මගේ ශ්‍රමණයන් වහන්සේලා ඒ වගේය කියලා දේශනා කරනවා. තව ටිකක් තියෙනවා මේ දෙක තමයි ලස්සන ටික. ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේන චෝනතෝ. ලෝකයා මොකද කරන්නේ? මේක ගුණේ ගන්නවා. ලාභයෙන් මත් වෙනව. අලාභයෙන් දුක් වෙනව. ලාභයට විවෘත වෙනව, අලාභයට හැකිලෙනව. ලාභයට නැගිටිනව, අලාභේ මැරෙනව. මේ ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේන චෝනතෝ. හැබැයි මගේ සංගය එහෙම නෙවෙයි. ලාභ ලාභේන ඒකට තා දිසා සමනාම ඒකට්ටා කියලා කියන්නේ එක කට්ටක් කියලා නෙමෙයි එක තැනක ඉන්නවා කියන එක ලාභා ලාභේන ඒකට්ටා ලාභ අලාභ වල වෙනසක් නැතුව එක තැනක ඉන්නවා පිඟුතුනි ඒ තමයි ලාභාවත් මාන්නින් උදම් වෙන්නේ
අලාභාවත් මැරෙන්නේ නැහැ. ලාභයෙන් අලාභයෙන් එක තැනක හිටලා තියෙනවා කියන එක පිඟුතුනි. ලේසින් කනෙක්ට් කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් මේක මහා සංඝරත්නය කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතුන් ශ්‍රාවක දරුවන් පිඟුතුනි ලෝකයේ මේ යථාර්ථයේ චරිතාදර්ශී ලාභයෙන් මත් අලාභින් දුක් වෙන්නේ පීඩා වෙන්නේ. ඒකට කලයුත්ත කල්පනා කරමින් කරනවා මිසක් ඒකට කලයුත්ත කල්පනා කරමින් කරනවා මිසක් වැඩිපුර ප්‍රශ්න දාගන්න යන්නේ. වැඩිපුර ප්‍රශ්න දාගත්තොත් උන්වහන්සේට තා දිසා සමනා මම කියන කැලල නැති වෙනවා. එහෙම තමයි ශ්‍රාවක සංඛ්‍යා. තව එකක් තියෙනවා. විමලා සංක මුත්තාබා සුද්ධ අන්තර බාහිර පුන්නා සුද්ධෙහි ධම්මේ තා දිසා සමනා මම. මේ කියනවා මම මේ ගාථා ටික තියලම කියන්නේ මොකද මේක මේ හරි ලස්සන මේ ගාථා වලින් මේක දැනග. මේ කියන්නේ මගේ භික්ෂුන් වහන්සේලා ඇතුළත් පිටත් දෙකතාවක් නේ. පෙරුණු ගුණධර්ම වලින් යුක්තයි. අන්න වචනේ. ගුණධර්ම පිඟත්නි මේ භික්ෂුවක් සතුව තියෙන ගුණයට ඇඟිලි ගහන්න කාටත් බෑ. භික්ෂුවක් කියන්නේ ගුණ පිරිච්ච ගුණ කඳක්. ඒක තේරෙන්නේ ඇත්තටම අපි මෙහෙම කියන්නේ වෙනස්නේ. වෙනස් මිනිස්සුන්ට දෙයක් කරන්න කොතනද කරන්නේ කොහොමද කොයි අවස්ථාවද ප්‍රයෝජනීයද ගන්න ඒව තමයි කල්පනා කර කර තමන් තනියම ධර්මයේ ටිකක් මිනිස්සුන්ටත් කියලා දෙන්න ඕනි. චරත භික්කවේ චාරිකම් බහුජන හිතයි බහුජන ඔක්කොම අතහැරලා දාලා මහාන වෙලා ආයිත් මේ මිනිස්සුන්ට ධර්මී කිය කියන්නේ මොකද? බහුජන හිතාය බහුජන සුඛාය. බලන්න මේ වචන දෙක. බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ දෙනෙක්ගේ හිත පිණිස බොහෝ දෙනෙක්ගේ සුඛ පිණිස. හිතාය සුඛාය. හිතාය හිත පිණිස සුව පිණිස සැප පිණිස. අහිතක් නේ හිතයි. අර සක්වගේ උපමා මෙතන තමයි මේ කියලා තියෙන්නේ. විමලා සංක මුත්තා හරියට මේ සක්වත් මුතුවගේ හරි පිරිසුදු යුණහසෙලා. එහෙට මෙහෙට කතා දෙකක් මේ. ඊළඟට යසේන උන්නතෝ ලෝකෝ අයසේන ච ඕනතෝ. යසස පරිවාර සම්පත්තිය. දැන් මේක මේ කීපයකටම තියෙනවා. ප්‍රසංසාය සුකේන යසස කියලා කියන්නේ පරිවාර සම්පත්තියත් එක්ක. මිනිස්සු Tamanta පරිවාර සම්පත්තියක් ලැබෙනකොට මත් වෙන. මට මෙච්චර හම්දරෝරු ඉන්නවා, මට මෙච්චර පිසක් ඉන්නවා, මට මෙච්චර. භික්ෂුව හැම නැහැ. භික්ෂුව කීයටවත් යසසෙන් මත් වෙන්නේ. අයසකින් දුක් වෙන්නේත් යසසින් මත් වෙන්නේත් නැති, අයසින් දුක් වෙන්නේත් නැති හරි අපූර්ව පිරිසක් තමයි පිඟුතනි භික්ෂුව කියලා. ඇත්තටම පිඟුතනි මේ භික්ෂුවට එහෙම මුකුත් නැහැ. දැන් අද කාලේ මේක පොඩ්ඩක් වෙනස්නේ. අද මේ වෛරල් යන ලෝකයක් නේ ඇවිල්ලා තියෙන්නේ. අද එහෙම ඒ කාලේ රට්ටපාල කුමාරවරු මහාන වුණාට පස්සේ කෝරව රජතුමා ළඟට ගිහිල්ලා ඇවිත් ස්වාමීනි ඇයි මහාන වුනේ? දැන් අපේ ඉන්නවා කෝරව රජතුමාලා වගේ හිතන් ඉන්න යූටියුබර්ස් නෑ. කාටත් මහාන වෙලා මේ උපහන්සිට ඇයි මහාන වෙන්නේ හිතුවේ. අර කෝරව රජතුමා පාට් එක රඟපානවා වෙන විදිහකට. ලෝකයට මොකද්ද කියන්නේ? බනත් කියනවා. මේක තමයි ජීවිතයත්. අපි මේක තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒ කාලේ රටපාල මහරහතන් වහන්සේලා මහාන වුණාට පස්සේ කවුරුත් ඉන්ටර්වියු කරන්න ආවේ නැහැ. ආවේ බණ. ස්වාමීන් කියන්න බලන්න ධර්මය. එච්චරයි. මුගලන් මහරහතන් වහන්සේ, සාරිපුත්තු මහරහතන් වහන්සේ මහාන වුණත් හරි අර ගෙදර ගිහිලා තියෙන කොච්චර කාලෙකින් පස්සේද නේ? මම අම්මා මැරෙන්න යද්දි තමයි අන්තිමට ගෙදරට ගියේ. දැන් එහෙම අමාරුයි ඉතින් නේ. අම්මට කෝල් කරන්න ඕනි කියනවා, තාත්තට කෝල් කරන්න ඕනි කියන ඉන්නවද බලනවා, නැද්ද බලන කෙනේ සසර දුකින් එතර වෙන්න ආවට ඒ මත්තේ වැටෙන්නේ සමහරක් වෙලාවට. හැබැයි ශ්‍රාවක සංඝයා ඒ ගුණෙන් යුක්තයි. ශ්‍රාවක සංඝයා ඒ ගුණෙන් යුක්තයි. මට මතකයි අපි මහාන වෙනකොට පැවිදි වෙන දවසේ අක්කලා 3 දෙනයි අම්මයි ආවා පැවිදි පින්කමට. මං කිව්වේ අම්මේ අක්කේ මම ටික දවසකට නිහඬ වෙනවා. ඕගොල්ලෝ මට කතා කර කර මාව හොයන්න යන්න එපා. මං කොයි හරි අපවත් වුණොත් මට ආද වගේ මතකයි මම්මේ. මං කොයි හරි අපවත් වුණොත් මාවේ ගහක් මුලාරි කොයි හරි දිය වෙලා යද්දී මං ඒකට ලෑස්ති. එක පෙරසිටමෝල් පෙත්තක්වත් නැතුව ගහක් මුල වියකිලා මෙරලා යන්න මම ලෑස්ති වෙලයි පැවිදි වුණේ. ඒ තැනට හිත හදාගෙනයි මහන. අදට කවියලේ හරි මේ ගහක් මුල මැරෙන්න උනත්
රජෙක්වාගේ මැරෙන්න්න පුළුවන් ආ ඒක එහෙම තමයි හිතහදන් හිත හිතහදන් චිත්තං රක්ඛේත මේ දාවි චිත්තං ගුත්තං සුඛාව ස භික්ෂු සංඝයා පිංගුතුනි මෙන්න මේ වගේ යසසෙන් මත් වෙන ඒව නෑ ඇත්තට උන්වහන්සේලාට ඒව ගාණක් නෑ මිනිස්සුන්ට නම් ඒව ලොකු ඇති උන්වහන්සේලාට ඒව ලොකු නෑ කුටි සෙන්වසුන් ආරණ්‍ය පන්සල් ඔප්පු ඉඩම් ඒව පස්සේ දුවන්නේ අවශ්‍ය වැඩ ටික කරගන්නවා ඒකට ඔළුව තියෙනවා උන්වහන්සේලා අවශ්‍ය වැඩ ටික කරගන්නවා එපමණ එච්චර යහට දුවන්නේ පසංසාය දැන් ඔන්න ඒකට භික්ෂුවන්නේ එකයි කිව්වේ යසාය සේන ඒකට් තාදිසා සමනාවම යසාය ඇසෙන් එක තැනක ඉන්නවා ඒ තමයි මගේ ශ්‍රමණයන් වහන්සේලා ප්‍රසංසාය උන්නතෝ ලෝකෝ නින්දාය ච ඕනතු ලෝක ප්‍රසංසාවෙන් උමතු වෙන උඩඟු වෙන ලෝක එහෙම දැන් බණක් එහෙම කියලා දැන් ඇත්තම කතාව සමහර අය අපිට කියලා තියෙනවා අපි යනකොට ඔබ වහන්සේ ඔපි හිතුවට වඩා හරි මේ සිම්පල් හිනාවෙ පිංගතනි අපි ස්වාමීන් වහන්සේලා පිව ටීවී වල පෙන්වුවට රේඩියෝ වල ඇහුවට අරේ මෙහෙ තිබ්බට අපි ස්වාමීන් වහන්සේලා ඉතා සාමාන්‍ය අර ප්‍රසිද්ධ VIP එහෙම එකක් නැහැ හරිම සිම්පල් මට කාර් එක යනක මං ෆෝන් එකට කාඩ් එකක් දාගන්න ඕනේ වුණොත් මම නවත්තලා සමහරක්කට මල්ලිත් එක මමත් ගොයි මට ඉතින් කාර් එකට වෙලා සීට් බෙල්ට් එකක් දාගෙන මල්ලි කියලා අරන් එනවා කියලා මෙහෙම කළා බලන්න පුළුවන් මොකටද ඔබත් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙක් මමත් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙක් ගුණ ධර්ම අතරින් සීලය අතරින් ප්‍රඥාව අතරින් යම් යම් වෙනස්කම් තිබ්බට ඒක ලෝකෙමයින මිම්ම නෙමෙයි මොකද අපි හැමෝම අන්තිමට රහත් වෙන තැන දක්වා යන ගමනේ එක එක අධියරවල් වල ඉන්න අය ඔබත් මේ වෙලාවේ ඉන්නේ රහත් වෙන ගමනේ එක අධියරක අතීතයේ රහත් වෙච්ච රහත් උතුමන් වහන්සේලාත් එක පාරටම ගහෙන් ගෙඩියා වගේ දඩස් කරලා රහත්ුනේ නේ සංසාර ජීවිතයේ එක එක අධීරයන් පහු කරලා ඒ අධීරයන් පහු කරලා ඇවිල්ලා තමයි අවසානයේදී රහත් භාවයට පත් වෙන්නේ පස්චිම භවික වෙලා පස්චිම භවික වෙලා පස්චිම භවික වුණාට පස්සේ ඉවරයි ආයි මොනම හේතුවක් නිසාවත් සසරට වැටෙන්නේ ඒ හොඳට මතක තියාගන්න අඩුම මහමේරුවෙන් බිමට තල්ලු කරත් මැරෙන්නේ නැහැ කියනවා මැරෙන්නේ නැහැ පස්චිම භවික උතුම් නිවන් දැක දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේනේ පස්චිම භාවික උතුමනි අම්මා මේ සෑයේ පිච්චි පිච්චිදී බඩ පෙළ උඩින් විසිකුණා උඩින් විසිකුණා ඒකයි කිව්ව දබ්බමල්ල පුත්ත කියලා ඔයි කෙසේ නමුත් කවරාකාරින් උන් කල්පනා කළත් මේ ಗುಣ තියෙන උතුම ප්‍රසංසාවේදී මත් නොවි නින්දාවේදී දුක් නොවි ඉන්නේ පුළුවන් එවැනි උතුමන්ට පමණයි ඒකනම් ඉතින් හරිම පොදුමයි අන්නේ ඒ තමයි තාදිසා සමනා මම මගේ ශ්‍රමණිය කොහොමද සමා නින්දා ප්‍රසංසා සූතා දිසා සමනා මම මගේ ශ්‍රමණිය සමා නින්දා නින්දාවෙත් ප්‍රසංසාවෙත් සමසේ සමසිතින් වාසය කරනවා තා දිසා සමනා මම බලන්න අපිට ගන්න තියෙන පාඩම අනේ මෙවැනි උතුමන් වහන්සේලාගේ ඇසුරේ නේද අපි ඉන්නේ හිතන්න මෙවැනි උතුමන් වහන්සේලාට නේද අපි දන්පැන් පූජ කරන්න හිතන්න මෙවැනි උතුමන් වහන්සේලාට නේද අපි මේ දානමාන ආදී දේවල් දෙන්නේ හිතන්න හිතලා 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 ජීවිතය අවබෝධ කරගන්න ජීවිතය අවබෝධ කරගන්න ඒක ඔබට මහා පුදුම ලාභයක් ගෙනල්ලා දෙන එක සමා නින්දා ප්‍රසංසේතු තාදිසා සමනාම මහා උතුම් සුකේන උන්නතෝ ලෝකෝ දුක්ඛේන චෝනතෝ ලෝකයා සැපයෙන් මත් වෙලා දුකෙන් දුක් වෙනවා සැප ඔක හරි ලස්සනයි සැප කාලෙට පොද්දට ඉන්නවා hina වෙලා සුද්ධා වගේ දුක කාලෙට අනේ මං හිටියේ මෙහෙම දැන් මෙහෙමයි එහෙම නෙමෙයි පිංගුතුනි දුක කාලෙටත් සිනහවෙන් සැප කාලෙටත් නිරෝගී වෙලාවටත් සිනහවෙන් රෝගී වෙලාවටත් සිනහවෙන් දැන් සමහර වෙලාවට නිරෝගී කාලෙදී හොඳට වැඩ කරගෙන ඉන්නව හරිත මේ භාවනා කළා යක්කුවගේ රෝගී වුණාට පස්සේ අනේ ඉතින් මට දැන් භාවනා කරගන්න බැරි වුණා මාස දෙකක් යනකම් මං පරාදයි ඒකට අර කරපු භාවනා කරපු මාසෙන් ගත්ත රිසල්ට් එකක කො ඒක භාවනා වැඩුණට පස්සේ අකම්පා සුඛ දුක්ඛේසු සැපේ දුකේ ලෙඩවීමේ ලෙඩ නොවීමේ හරියෑමේ වැරදීමේ සම්භාවිතාවන් උඩ අකම්පා සුඛ දුක්ඛේසු තා දිසා සමනාම කම්පණිය වෙන්නේ නෑ පිංගුතුනි කම්පණිය වෙන්නේ හරි ලස්සනයි නේ කම්පණිය වෙන්නේ
ඔබට හිතා ගන්න පුළුවන් වික්ෂුවක් ජීවත් වෙන පරිසරය පන්නරය කොයි වගේද කියලා ඔබට හිතා ගන්න පුළුවන්ද මං හිතන්නේ නෑ ඔබට හිතා ගන්න පුළුවන් කියලා වික්ෂුවක් ජීවත් වෙන්නේ ඒ වගේ ලස්සන පරිසරයක වික්ෂුවක් ජීවත් වෙන්නේ ඒ වගේ ලස්සන හුදකලාවක වික්ෂුවක් ජීවත් වෙන්නේ ඒ වගේ ලස්සන මානසිකාරයක වික්ෂුවක් ජීවත් වෙන්නේ ඒ වගේ සුන්දර ප්‍රතිපදාවක උන්වහන්සේලාගේ ප්‍රතිපදා උන්වහන්සේලාට සැපෙලවනවා පින්වතුනි උන්වහන්සේලාගේ ප්‍රතිපදා උන්වහන්සේලාට එළවන සුවය සැපය පොඩි නෑ පින්වතුනි මහා සැප කන්දරාවක් උන්වහන්සේලාට එතන ඉතින් මේ තමයි වික්ෂුව තාදිසා සමනාපම ඔබ අවබෝධයෙන් යුක්තව වඳින මම දන්නේ නෑ ඔබට මේ අවබෝධය මම නම් හිතන්නේ ඔබට ඇත්තටම මම මේ කියපු දේවල් ස්වාමීන් වහන්සේ නමක් ගැන හිතරගෙන. මේව කියන්නත් බෑනේ දැන් මට පුළුවන් ද ඔවා කියන්න මෙහෙමයි මෙහෙමයි අරමයි අපි මෙහෙමයි ඉන්නේ කියලා බෑනේ. මේ වගේ ගාතාවක් අරගෙන කිව්වොත් තමයි. දැන් මෙච්චර ගැඹුරු පරිසරයක් ඔයගලන්ට දැනෙන්න තියෙනවද බලන්න. අනේ මගේ ස්වාමීන් වහන්සේලා මේ තර බලන්න සැපේදිත් එක විදියකට දුකේදිත් ඒ විදියට. අකම්පා සුඛ දුක්ඛේසු. ඈ සමා නින්දා ප්‍රසංසේසු නින්දාවේ ප්‍රසංසාවෙත් එක විදිහට ඉන්න ශ්‍රමණය තා දිසා සමනා මම සමාරු වෙන ප්‍රසංසාවෙන් ගෙම්බ වගේ පිම්බෙන පොඩි වචනයක් කියලා බලන්නකෝ මේ මහා තේර මහා තේර ඒ කියන්නේ මොකද ඒ ශ්‍රමණ ගුණ ධර්ම පිහිටලන්නේ පොඩි වචනයක් කියපු ගමන් හැප්පෙනවා නම් ස්කන්ධත් එක්ක උනත් හැප්පෙමු මම කියන්නේ ගුණ ධර්ම පිහිටලන්නේ ගුණ ධර්ම හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අන්න ඒකයි කියන්නේ පුද්ගලයන්ට පහ දෙන්න එපා. ආවල් ආරාණ්‍ය ආවල් හාමුදුරු ආවල් ආරාමයේ ආවල් හාමුදුරු ආවල් ආරාණ්‍ය පුද්ගලයන්ට පැහැදීම පසකින් දාන්න. අපි සමහර ධර්ම කරුණු විකෘති ඒවා විකෘති කියලා කියන්නේ ඒවා ධර්ම මතවාදී මිසක් ශ්‍රාවක සංඝ කියන එකට ඒක අදාළ නැහැ. සංඝ රත්නයටම පහ දෙන්න. පුද්ගලයන් කෙරෙහි පහ දෙන්න එපා. කණ්ඩායමටම පහ දෙන්න. කවුද කණ්ඩායම? සන්තින්ද්‍රය සන්ත මනසාස් මේ 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 ಗುಣධර්ම ටික සන්තන්තේ සංගතන්තිත මේ ಗುಣධර්ම සංසුන් ඉදිරන් ඇති මාගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක එතකොට අනේ ආම්බුරනේ දැන් ඉන්න ආම්බුරනට ඉදිරුවන් සංසුන් නැහනේ ඉතින් අපිට මොකෝ අපි වඳින්නේ මේ දැන් ඉන්න ආම්බුරන්ට ඉදිරුවන් සංසුන් දෙනෝ සංසුන්ද කියලා බලවල නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂු සංඝයා ඔක්කිද්ද චක්කු මිත බාණි අන්න බලන්න ඔක්කිද්ද චක්කු මිත බාණි එහෙමත් කියනවනේ තව තියෙනවා ඔක්කිට චක්කු කියලා කියන්නේ ගමේ ගියත් උන්වහන්සේලා ඇත්තටම පිටින් බික්ෂුවක් කවදාවත් ඕගොල්ලෝ දන්නවද නැද්ද දන්නේ අපි දුමු තිරිසන් සතෙක් ගෙවත් දිහාවත් අනවශ්‍ය විදියට බලන්නේ බැලුවොත් ආපත්‍යක් තියෙනවා පාරේ යනකොට යම්කිසි රූපයක් දැක්කොත් ඒ රූපේ සුවයි කියලා හිතනොත් බික්ෂුවට වීරිය තියෙනවා ඒ රූපේ දිහා නැවත නොබලයින් බික්ෂුවෙන් පුරුදු කරපු කෙනෙක් පිටුතින් මේ මේ යනකොට ලස්සනයි කියලා හිතනොත් නැවත බලන්නේ කියලා පුරුදු වෙලද මම උගලන්ට කලින් කියලා තියෙනවා එම හිත තවන කෙනෙක් භික්ෂුව මතකද මං කියලා මම ඉස්සර ඔය බලු පෙන්චන්ට එහෙම ටිකක් කැමති මහාන වෙලා අවුරුදු 3ක් යනකම් බලු රෝමයකින්වත් ඇල්ලුවේ නෑ හේතුව හිත තවන්න හිත තැව්වා අඩුම කන්න දෙනවා ගිහිලා කන්න දීලා අතගාලනක් නෑ හිත තවන්න ඕනි තැන තැව්වා නවන්න ඕනි තැන නැව්වා හදන්න ඕන තැන හැදුවා ඉන්න බලන්න ඒක හරි සනීප ප්‍රතිපදාව ඒ සනීප ප්‍රතිපදාව ඇතුලේ ජීවත් වෙන භික්ෂුවට තමයි ඕගොල්ලෝ සංඝයා 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 කියලා කියන්නේ එතකොට මම කුලකයක් වශයෙන් සංඝයාට අයිති එතකොට ඔබ මාතුල යම් මේ වගේ ගුණය සන්තින්ද්‍රය සන්ත මනස සන්තන්තේ සංගතන් තිතං ඔක්කෙද්ද චක්කූ මිත බාණී තාදිසා සමනාමම මේ වගේ යම් ಗುಣධර්මයක් දකිනවා නම් ඒ සංගයාගේ ಗುಣධර්මමයි අපි ගෙවල් වල ඉද්ද ඔක්කෙද්ද චක්කූ අපිට තිබ්බේ නැහැ මිතබාණී කියලා කියන්නේ පමන දැනගෙන කියවනවා සහ කියන දේ අර්ථයක් තියෙන පමන දැන කටපච 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 කොයි විදිහෙන් තරම් දින්ද ළඟට එකතු වෙච්ච අම්මන්ඩිලා වගේ කියවන්නේ පමන දැනගෙන කතා කරන්නේ ඒකත් මිතබාණී යහපත් අවශ්‍ය දේ ප්‍රමාණයට අඩුත් නැතුව වැඩිත් නැතුව කතා කරනවා ඒ සංඝයාගේ ගුණමයි. හොඳයි. ධම්මවිජය ස්වාමීන් වහන්සේ වටපිට බලබල ඇවිදිනු. ඒක සංඝයා සතු ගුණයක් නෙමෙයි. ඒක ධම්මවිජය ස්වාමීන් වහන්සේ සතු පුද්ගලික ෆෝල්ට් එකක්. මට මං එක හදාගන්නම් කාලයක් දෙන්න. මං කියන්නේ හරිද? මං ගාව තියෙනවනේ. එහෙම නේ අපි ආරණ්‍ය නිදාසේ ගියට එළියට ගියාම නම් බෝ විඩක් වීදුරුවෙන් එළියවත් බැලෙන්නේ. පොත පතක් කියවගෙන බණක් අහගෙන මානසිකාරයක යනවා මිසක්. පැහැදිලිද මං කියන්නේ?
ඒක සංඝයා කියන කුලකයට දාන්න එපා ඒක පුද්ගලික කියන කුලකයට දාන්න මා හැමදේම දේශනාවකින් අනුතරව කියන්නේ මේ ඔබ යම් කිසි දෙයක් ඔබ මාතුල ගුණයක් ලෙස දකිනවා නම් ඒක ධම්මවිජය සාහිණාසයට නොවේවා සංඝයාටම වේවා ඔබ අගුණයක් දකිනවා නම් ඒක සංඝයාට නොවේවා ඒක ධම්මවිජය සාහිණාසයටම වේවා කියන බණපදයක වැරදිලා අකුරක් කර තිබ්බොත් ඒක ධර්මයේ අඩුපාඩුවක් ලෙස නොදකිත්වා ඒක අපගේ අඩුපාඩුවක් ලෙසම දකිත්වා කියන ධර්මයේ යම් ආශ්චර්යයක් දකිනවා නම් ඒක ස්වකාත වූමේ උතුම් ධර්මයේ ආශ්චර්ය කොට දකිත්වා ඔබ පෙර නොයසු විරුදයක් ඇසුවා නම් ඒ ගෞරවය බුදුරජාණන් වහන්සේටම යත්වා යම් අඩුපාඩුවක් වුණා නම් ඒ වරද මටම යත්වා බලන්න කුල්පැතුම් මේ පැතුමින් ජීවත් වෙන උතුම් සංඝයාට තමයි ඔබ වැඳ නමස්කාර කරන්නේ उपकार प्रार्थना कर आकाशट्टाचुम्मट्टा देवानागा महिद्दिका पुण्यन्तमोदित्वा चिरंरक्खन्तु शासनं आकाशट्टाचुम्मट्टा देवानागा महिद्दिका पुण्यन्तमोदित्वा चिरंरक्खन्तु देशनं आकाशट्टाचुम्मट्टा देवानागा महिद्दिका पुण्यन्तमोदित्वा चिरंरक्खन्तु मं परन्ति हबदिनिक्तम सुजातपुत्र जात्यंतर विपस्सना भावना मध्यस्थानाधिपति अभिधर्म विशारद त्रिपिटकाचार्य කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ සදහවතුනි ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසන කී චිර ජීවනයේ වේවායි අරමුණු පෙරදරි කොටගෙන කෑගල්ල අටාල රත්නවිලා නිවසේ පදිංචි ප්‍රේමා ජයසේකර මහත්මිය විසින් එතුමියගේ අරමුණ වී තිබුණේ කෑගල්ල අටාල රත්නවිලා නිවසේ විසූ යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරී සාජන් මේජර් බී එස් ජයසේකර මහතා අභව ප්‍රාප්ත වී 2021 දෙසැම්බර් මාස 26 වන දිනට සත්මසක් පිරීම නිමිති කොටගෙන එතුමන්ට පින්පෙත් අනුමෝදන් කිරීමයි එතුමන්ගේ දයාබර බිරිඳ ප්‍රේමා ජයසේකර දියණියන් දෙදෙනා පුතා ලේලිය බෑනාවරුන් හා මුණුබුරු මිනිබිරියන් සෑම දෙනා විසින්ම මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කිරීමෙන් අපේක්ෂා කරන්නේ එතුමන්ට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සසර දුකින් අත් මිදී චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය ලැබ උතුම් අමා මහ නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමයි. එත් එක්කම ආදරණීය ලේලියගේ මාපිය දෙපළ වන එස් සෝමාවති ටී ජයවීර යන දෙදෙනාටද පින්පෙත් අනුමෝදන් කිරීමත් සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් බලයෙන් ससर दुखीन आत्मिदी उतुम निर्वाणेन सनसेवाय प्रार्थना किरीमत ओंगे अरमुनक उना एतेकम सुजीवत्व वासे करन पौले सिलुम दिनाटत गौरवनीय देशकेनन वहांसेटत मे गौतम बुद्ध शासने तुलदीम ससर दुख निमाकोट उतुम निर्वाणावबोधे पिनिस मेम धर्मदानमे कुशल कर्मय हेतु वेवा वासनावेवाय प्रार्थना किरीमत කොරෝනා වෛරසය අපරටින් හා ලෝකයෙන් දුර වේවා ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට මේ පින් අත්පත් වෙත්වා නිවනින්ම නිවි සැරසෙත්වා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනය වුණා ඔවුන්ගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ
අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා. 0.7 0.6 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.